එක් අභ්‍යවකාශ වස්තුවක් ඉදිරින් තවත් අභ්‍යවකාශ වස්තුවක් ගමන් කිරීම තාරකා විද්‍යාවේ අපූර්ව දර්ශනයකි. චන්ද්‍රග්‍රහණයන් සහ සූර්යග්‍රහණයන් වලදීද සිදුවන්නේ වැනිම දෙයක්. නමුත් ඒ අතරට එක්වෙන තවත් අපූර්ව දුර්ලභ සංසිද්ධියක් තිබෙනවා. තාරකා විද්‍යාව තුළ හඳුන්වන්නේ ප්ලැනටරි ට්‍රාන්සිට් යනුවෙන්. සරල සිංහලෙන් ග්‍රහ තාරකා සංක්‍රාන්තිය ලෙස හඳුන්වන්නට පුළුවන්. ඔන්න නොවැම්බර් මාසයේ කළුස්සනිදා සඳුදා දින එවැනි දුර්ලභ දසුණක් අපට දැක ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ බුද සංක්‍රාන්තියයි. එහිදී සූර්යාගේ මුහුණත මතින් බුද ග්‍රහයා ගමන් කරනවා දැක ගන්නට පුළුවන්. 2019 නොවැම්බර් 11 වෙනිදා එය දැක ගන්නට නොහැකි වුණොත් 2032 නොවැම්බර් 13 වෙනිදා වෙනකන් නැවත කවදාවත් දැක ගන්නට ලැබෙන්නේ නැහැ. මෙම බුදු සංක්‍රාන්තියේ පැය 5යි මිනිත්තු 28යි තප්පර 47ක් තරම් කාලයක් පුරාවට සිදු වෙනවා. මෙම අපූර්ව දර්ශනය වඩාත් පැහැදිලිව සම්පූර්ණයෙන්ම දැක ගන්නට වාග්ය උදාවන්නේ නම් දකුණු ඇමරිකාවට සහ උතුරු ඇමරිකාවේ නැගෙනහිර ඊශාන කොටසටයි. බටහිර උතුරු ඇමරිකා ප්‍රදේශයට හිර උදා වෙනවත් සමගම බුදු සංක්‍රාන්තිය දැක ගන්නට පුළුවන්. ඒ අතර අප්‍රිකාව යුරෝපයේ සහ මැදපෙරදිග ප්‍රදේශයන්ට බුදු සංක්‍රාන්තිය දිස්වන්නේ හිරු බැස යන විටයි. විශේෂයෙන් මතක් කළ යුතුයි හිරු නැගෙන විට හෝ හිරු බැස යන විට සූර්යා සිතිජයට ආසන්නයේ පවතින නිසා එම අවස්ථාවේදී සිදුවෙන බුදු සංක්‍රාන්තියේ ඡායාරූප ශිල්පීන්ට අතිශය මනස්කාන්ත ලෙස ග්‍රහණය කරගන්නට පුළුවන්. අවාසනාවකට ඕස්ට්‍රේලියාව නැගෙනහිර සහ මධ්‍යම ආසියාවට බුදු සංක්‍රාන්තිය දිස්වන්නේ නැහැ. ඉන්න අදහස් කරන්නේ ශ්‍රී ලාංකික අපට 2032 වෙනකන් බලාගෙන සිටීමට සිදුවෙන බවයි. 2032 නම් ලංකාවේ අපට බුදු සංක්‍රාන්තිය සම්පූර්ණයෙන්ම දැක ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මෙවැනි සංක්‍රාන්තියක් දැක ගන්න සෑම අතින්ම පැහැදිලි අහසක් තිබීම අනිවාර්ය නැහැ. සූර්යා පමණක් පැහැදිලිව දිස්වීමම ඇති. බුද වගේම සිකුරු සංක්‍රාන්තියත් තාරකා විද්‍යා ශාස්ත්‍රයේ අපූර්ව අවස්ථාවකි. නමුත් බුද ග්‍රහයා සිකුරු ග්‍රහයාට වඩා ඉතාමත්ම කුඩා නිසා බුදු සංක්‍රාන්තියක් දකින්නේ සඳහා වැඩි වෙහෙසක් දරන්න සිදු වෙනවා. පළමුවෙන්ම ඔබ ඇස් ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතුයි. අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේදී අනුගමනය කරනවා වගේ. ඔබ සත්ව විශේෂ අභ්‍යවකාශ දුරේක්ෂයක් නොමැති නම් සාමාන්‍ය දුරදක්නයකට ෆිල්ටර් එකක් සවිකරගෙන වුවදේ නරඹන්නට පුළුවන්. එවිට සූර්යාගේ යොද මුහුණත මතින් ගමන් කරන කුඩා තිතක් වැනි කළු සෙවනැල්ලක් දැකගන්නට හැකි වේවි. ඒ තමයි බුධ ග්‍රහයාගේ සංක්‍රාන්ති අවස්ථාව. ග්‍රහ තාරකා සංක්‍රාන්තියක් බලාගන්න පුළුවන් හොඳම අවස්ථාව මෙයයි. නොවැම්බර් මාසයේ 11 වෙනිදා මෙම අපූර්ව දසුන S2කින් දැක ගන්නට ඔබට අවස්ථාව නොලැබුණද එය අන්තර්ජාලය හරහා සජීවීව නරඹන්නට පුළුවන්. මෙවැනි අපූර්ව දේවල් දිනපතා දැනගන්න අපිව subscribe කරන්න. කුඩා සීනුවෙබ්බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.